මේ විඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ස්පේස් ටයිම් ඩයග්‍රම්ස් ගැන. ඉතින් මේකදී අපි කතා කරොත් 3D සහ 4D නැත්නම් 3 ඩයිමන්ෂන් සහ 4 ඩයිමන්ෂන් විදිහට තමයි මම කතා කරන්න යන්නේ. අපි කලින් 3D 3 ඩයිමන්ෂන් එකේදී අපි ස්පේස් එක තමයි ස්පේස් එක ගැන තමයි කතා කරේ. ඒත් මෙතනදී 4D 4 ඩයිමන්ෂන්ස් වලදී අපිට ස්පේස් එකට අමතරව ටයිම් එකත් එනවා. එතකොට මෙතනදී ඒක තමයි, ඒ නිසා තමයි මේ ස්පේස් ටයිම් ඩයග්‍රම් කියලා අපි මේවට හඳුන්වන්නේ. එතකොට අපි 3D ස්පේස් එකේ ගත්තොත් අපිට තිබ්බේ පොසිෂන්ස්. අපි පොසිෂන්ස් ලකුණු කරා XY Z වලින්. එතකොට මෙතනදී අපිට ලැබෙන්නේ ඉවෙන්ට්ස්. ඒ කියන්නේ අපේ 4D කියන 4 dimensions වලදී, එහෙම නැත්නම් space time diagrams වලදී අපිට events තමයි ලකුණු කරන්න වෙන්නේ. ඒ events වලට අපිට එනවා x y z සහ t කියන parameter එක. ඒතකොට x y z වලින් space එකත් t වලින් time එකත් represent කරනවා. ඒතර මෙතනදී ඊළඟට අපි 3 dimension වලදී අපි position displacement ගැන කතා කරනවා. position displacement එක කියන්නේ දැන් අපි ගත්තොත් එක පොසිෂන් එකක් තියෙනවා x1 y1 z1 ඉඳලා ඒක යනවා x2 y2 z2 කියලා. ඉතින් මේක තමයි පොසිෂන් ඩිස්ප්ලේස්මන්ට් එක කියන්නේ. يعني යම් එක්තරා ලක්ෂයකින් ඉඳලා තව ලක්ෂයකට යෑම තමයි මේ 3D 3 ඩයිමන්ෂන් එකේදී වෙන්නේ. හැබැයි මෙතනදී මේකෙදි පොසිෂන් ඩිස්ප්ලේස්මන්ට් එකක් වුණාට මේකෙදි වෙන්නේ අපි කතා කරන්නේ මේකේ ඒ කියන්නේ 4 dimensions වලදී අපිට තියෙන්නේ ඉවෙන්ට්ස්. එතකොට ඉවෙන්ට් එකක් තමයි මේකෙදි ඩිස්ප්ලේස්මන්ට් වෙන්නේ. ඉතින් අපි ගමු ඉවෙන්ට් එකක් තියනවා කියලා t1 x1 y1 z1 වල තියනවා කියලා ගමු ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එක t2 x2 y2 z2 කියන කාලය සහ අවකාශයට ළඟා වෙනවා කියලා ගමු. ඉතින් මේ ඉවෙන්ට් එකක් කියන්නේ ඇත්තටම occurrence at a particular point in space at a particular time. ඒ කියන්නේ යම්කිසි ලක්ෂයකදී, يعني ස්පේ අවකාශයේ තියෙන ලක්ෂයකදී යම් කාලයකදී සිදුවෙන සිද්ධියක් තමයි අපි ඉවෙන්ට් එකක් කියලා හඳුන්වන්නේ. එතකොට මෙතනදී අපි දැන් 3 dimensions වලදී ඊළඟට කතා කරන එක තමයි points. අපිට මොකක් හරි පොසිෂන් එකක් මාක් කරන්න ඕන. අපි මේකේ මාක් කරන්නේ පොයින්ට් එකක් විදිහට. මේකෙදි හැබැයි 4 dimension space වලදී අපි ලකුණු කරන්නේ world point එකක් හැටියට. මේකෙදි අපි දැන් කලින් 3 dimension වලදී පොයින්ට් එකක් represent කරනවා. මේ 4 dimension වලදී මේ පොයින්ට් එක represent කරන්නේ world point එකක් විදිහට. ඉතින් ඒ වගේමයි 3 dimensions වලදී අපි කතා කරන orbits. ඒ කියන්නේ වස්තුවක orbit එක. ඒතර මේකෙදි කතා කරන්නේ වස්තුවක චරිතයකදී world line එකක් හැටියට. මේක තමයි අපේ 3D 3 dimensions වල සහ 4 dimensions වලදී වෙනස්කම් සිදු වෙන්නේ. ඒතර මේ 4 dimensions වලදී අපි අඳින්නේ space time diagram එකක්. මේකෙදි අපි 3 dimensions වලදී අඳින්නේ space diagram එකක්. කියන්නේ ස්පේස් එක විතරයි මේකේ නිරූපණය කරන්නේ. එතකොට ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේදී ස්පේස් එක සහ කාලය දෙකම නිරූපණය කරනවා. ඉතින් අපි ඉවෙන්ට් එකක් ඩිස්ක්‍රයිබ් කරනකොට මේ ඉවෙන්ට් එක ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේ අඳින එක තමයි ගොඩක්ම ලේසි වෙන්නේ. ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේ අඳින එක තමයි ගොඩක්ම ලේසි වෙන්නේ. ඉතින් අපි ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එක කොහොමද ග්‍රැෆිකලි අඳගන්නේ කියලා බලමු. මේකෙදී අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මේකෙදී ඇක්සිස් දෙකක්. මේ ඇක්සිස් දෙක තමයි අපි මේකෙදි එක ස්පේෂල් කෝඩිනේට් එකක් ගන්නවා. ස්පේෂල් කෝඩිනේට් එක අපි ගන්නවා සාමාන්‍යයෙන් x කියලා. මේ x කියන එක ගන්නේ මේ ඉවෙන්ට් එකේ පොසිෂන් එක ස්පෙසිෆයි කරන්න. එතකොට අපි ඒ ස්පේෂල් එක ස්පේෂල් කෝඩිනේට් එකක් ගන්නවා. ඒ වගේමයි මේකෙදි කාලය වෙනුවට අපි කාලය දැන් ස්පේස් ටයිම් එක ගන්න අනිවාර්යෙන් ස්පේස් එක තියෙනවා. දැන් අපි එතන ස්පේෂල් කෝඩිනේට් එකෙන් ස්පේස් එක පෙන්වනවා නම්
එවගේම ටයිම් එක අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මේකෙදි ටයිම් එක t වෙනුවට ct තමයි අපි යූස් කරන්නේ. ඉතින් මේ දෙක තමයි අපේ ඇක්සිස් දෙක වෙන්නේ අපේ අඳින ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේ ඇක්සිස් දෙක වෙන්නේ ct සහ x කියන කෝඩිනේට් එක. ඉතින් මේක x කියන එක සමහර يعني එක ගාන එකක ප්‍රොබ්ලම් එකෙන් ප්‍රොබ්ලම් එකකට වෙනස් වෙන්න පුළුවන්. සමහර විට මේක y වෙන්න පුළුවන් නැත්නම් z වෙන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මෙතනදී අපි සාමාන්‍යයෙන් ගන්නෙ x කියන ස්පේෂල් කෝඩිනේට් එක. ඉතින් අපි මෙතනදී ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකක් බැලුවොත් මේ විදිහට තමයි ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකක් ඇඳලා තියෙන්නේ. මෙතනදී අපි සතුන් මෝෂන් එකක්. ඉතින් මේ මෝෂන් එක කියන්නේ එහෙම නැත්නම් අපි ස්පේස් ඩයග්‍රෑම් වලදී අපි ඒ කියන්නේ 3D ඩයග්‍රෑම් 3D 3 ඩයිමන්ෂන්ස් වලදී අපි කතා කරපු ඕබිට් එකක් මේකෙදී යනෙන්නේ වර්ල් ලයින් එකක් විදිහට. ඉතින් මේ විදිහට තමයි ස්පේස් ටයිම් එකේ ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේ වර්ල් ලයින් එකක් අඳින ඉකුවේෂන් එක. ඉතින් අපි බලමු ඊළඟට ආලෝකයට වඩා පොඩ්ඩක් අඩුවෙන් ආලෝකයේ වේගයට වඩා පොඩ්ඩක් අඩුවෙන් යන ස්පේස් ෂිප් එකක් කොහොමද මේ ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේ රිප්‍රසන්ට් කරන්න කියලා. හරි, මම මෙතනදී ඒකට අදාළ ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එක ඇඳගෙන තියෙනවා. ඉතින් මෙතනදී අපි කතා කරන්න ඕන රේඛාව තමයි මෙන්න මේ v සමාන c රේඛාව. කියන්නේ මේක අපි ගත්තොත් ලයිට් සිග්නල් එකක් කියලා. ඉතින් මේ ලයිට් සිග්නල් එක යවන රේඛාව තමයි මේ තියෙන්නේ. මේ රේඛාව අපි ගත්තොත් tan කෝණය. ඉතින් මෙතනදී අංශ 45ක ආනතියකින් තමයි මේ රේඛාව පිටන්නේ. එතකොට මෙන්න මේ රේඛාව අපි කතා කරොත් මේ කෝණය එන විදිහ මම ඊළඟ කොටසෙන් කියලා දෙන්නම්. මෙතනදී මේ ආලෝකයේ වේගයෙන් මේ ලයින් එක තියෙනවා නම් මේ ලයින් එකට උඩින් සහ يعني මෙන්න මේ ඒරියා එකේ සහ මේ ඒරියා එකේ දෙවිදිහකට තමයි අපි කන්සිඩර් කරන්නේ. එතකොට මෙතනදී v සමාන c ට උඩින් තියෙන රේඛා ඔක්කොම v p එකේ ගත්තොත් v not ප්‍රවේගයක් කියලා. ඉතින් මේ v not ප්‍රවේගය c වලට වඩා කුඩා වෙනවා. මෙතනදී අපි රේඛාවක් ඇඳලොත් ස්පේස් ෂිප් එකක් කියලා හිතමුකෝ. ස්පේස් ෂිප් එක ආලෝකයේ වේගයට වඩා අඩුවෙන් යනවා. ඒකට මේ විදිහට තමයි එන්නේ. මේක තමයි අපේ ස්පේස් ෂිප් එක වෙන්නේ. කවුරු හරි හිතුවොත් බැරි වෙලාවත් මේ ස්පේස් ෂිප් එක ආලෝකයේ වේගයට වඩා වැඩියෙන් යනවා කියලා. එතකොට ඒක අඳින්න වෙන්නේ මෙන්න මේ v සමානයි c කියන රේඛාවට පල්ලෙහැ. ඔය විදිහට තමයි අපි ආලෝකයේ වේගයට වඩා අඩුවෙන් යන ස්පේස් ෂිප් එකක් CT ඩයග්‍රෑම් කියන්නේ CTX ඩයග්‍රෑම් කියන්නේ එහෙම නැත්නම් ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේ රිප්‍රසන්ට් කරන විදිහ. අපි මේ ආලෝකයේ ලයිට් සිග්නල් එකේ රේඛාව අපිට මෙන්න මේ පැත්තේ විතරක් දැන් අපි ගත්තොත් මේකේ y axis එක CT සහ x axis එක x කියලා. මෙතනදී ආලෝකයේ රේඛාව අපි ඇඳලා තිනවා අංශක 45 කෝණයකින්. මේක තමයි b සමාන c අවස්ථාව. ඉතින් මේකෙදී අපිට මේ ධන දිශාවට විතරක්ම දෙන්න පුළුවන්. එහෙම නැහැ. මේ පැතරත් එන්න පුළුවන් මේ රේඛාව. ඒක අපි ගත්තොත් ඒකත් මේ විදිහට එන්න පුළුවන්. ඒ වගේමයි මේක ධන දිශාවෙන් තියෙන්න පුළුවන්. මේක ඍණ දිශාවට තියෙන්න පුළුවන්. අතොත් ඉතින් මේ විදිහ තමයි අපේ ලයිට් සිග්නල් එක හැදෙන්නේ. ඉතින් ලයිට් සිග්නල් එක ධන දිශාවට යන්නත් පුළුවන් නැත්නම් ඍණ දිශාවට යන්නත් පුළුවන්. ඉතින් මේක මෙතනින් අංශ ගන්න ඒ කියන්නේ අංශ ගණුවෙන් ඉවර වෙන්නේ නැහැ. සම්තර දෙපැත්තටම විහිදිලා
හරි. දැන් අපි මේක දිහා බලමු. මේකෙන් අපිට ෆෝන් එකක් වගේ හැදෙනවා. මෙන්න මේ ටික කෝන් එකක්. මේ ටිකත් ෆෝන් එකක්. මේක අපි පාටිෂන් කරොත් මේ මැද ලක්ෂ්‍ය වෙන්නේ මේක. මේ මැද ලක්ෂ්‍ය අපි O කියලා ගත්තොත් O කියන්නේ ඇත්තටම ප්‍රසන්. මේකෙන් නිරූපණය කරන්නේ වර්තමානය. මේ මේ කොටසින් නිරූපණය කරන්නේ ෆියුචර් එක, අනාගතය. මේ කොටසින් පාස්ට් එක. ඉතින් අපිට ඕන නම් මේක කියඳ ගන්න පුළුවන්. මේක ඇතුලේ මේ ලයිට් කෝන් එක ඇතුලේ වර්ල් ලයින් එක කියලා. ඉතින් මේ කෝනික් හැඩයට අපි කියනවා ලයිට් කෝන් එකක් කියලා. දැන් අපි බලමු මෙන්න මේ ලයිට් සිග්නල් එක ගත්තොත් මේ ලයිට් සිග්නල් එකේ කොහොමද ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේ අංශක 45ක් හැදෙන්නේ කියලා. ඉතින් මේක මැතමැටිකලි අපි කොහොමද වෙන්නේ කියලා බලමු. ඉතින් මේක අපි දන්නවා. දැන් අපි අංශක 45 කියලා දන්නේ නැත්නම් මේක මේ රේඩියන්ට් එක සාධාරණ අවස්ථාවක් ගමු තීටා කියලා. මෙතනදී tan තීටා සමාන වෙනවා d dt dct වෙදීම dx වලට. මෙතනදී අපිට c කියන එක ඕනම රෙෆරන්ස් ෆ්‍රේම් එකේ නියතයක්. එතකොට මෙතනදී c වාරයක් dt වෙදීම dx. මේක tan theta වලට සමානයි. ඉතින් අපි දන්නවා මෙතනදී dx වෙදීම dt කියන්නේ අපේ වේගය දීලා තිනවා ආලෝකයේ වේගයෙන් යන්නේ කියලා. එතකොට මෙතන dx වෙදීම dt කියන්නේ c. ඉතින් අපිට මේක ආදේශ කරාම අපිට tan theta වලට එනවා c වෙදීම c කියලා. ඉතින් ඒ කියන්නේ කයි theta කියන්නේ tan inverse. මේක සමාන වෙනවා අපිට theta කියන එක අංශක 45ට. විදිහට තමයි මෙන්න මේ තීර කියන කෝණය අංශක 45ක් වෙන්නේ. මේක ලයිට් සිග්නල් එකට තමයි වැලිඩ් වෙන්නේ. අපි ඊළඟට බලමු S ඩෑෂ් කියන්නේ දැන් මෙතනදී අපි S ෆ්‍රේම් එකක් තමයි නිරූපණය කරන්නේ. ඉතින් ඒ වගේම මේ ස්පේස් ටයිම් ඩයග්‍රෑම් එකේ S ඩෑෂ් රෙෆරන්ස් ෆ්‍රේම් එකක් අපි නිරූපණය කරන්න කොහොමද කියලා බලමු ඊළඟට. හරි, දැන් බලමු අපි කොහොමද S ඩෑෂ් ෆ්‍රේම් එක නිරූපණය කරන්න කියලා. මේකෙදි මම ගන්නවා t කියන්නේ අපේ s කියන ෆ්‍රේම් එකේ කාලය t කියලා. වගේමයි අපේ s ඩෑෂ් ෆ්‍රේම් එකේ කාලය t ඩෑෂ් කියලා. ඉතින් මේ දෙක දෙකම බිංදුවේ තියෙන විදිහටත් x සහ x ඩෑෂ් කියන ස්පේෂල් කෝඩිනේට්ස් දෙකත් බිංදුවේ තියෙන විදිහටත් ගන්නවා. يعني t සමාන බිංදු අවස්ථාවේදී x කියන එක බිංදුවේ තියෙන්නේ, t ඩෑෂ් කියන එක බිංදුවේ තියෙද්දී x ඩෑෂ් කියන එක බිංදුවේ තියෙන්නේ. හරි, ඉතින් මේ විදිහට මම x يعني වාගේ s ඩෑෂ් ෆ්‍රේම් එක x x ඩෑෂ් ඇක්සිස් එකේ v කියන velocity එකෙන් යනවා අපේ පළවෙනි reference frame එකට සාපේක්ෂව. මේක මම space time diagram එකේ අඳින්නේ කොහොමද කියලා තමයි බලන්න ඕන. මේකට මට ලොරෙන්ස් ට්‍රාන්ස්ෆෝමේෂන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ලොරෙන්ස් ට්‍රාන්ස්ෆෝමේෂන් එකේදී අපි දන්නවා දැන් මෙතනදී xx ඩෑෂ් හරහා තමයි මෙන්න මේ v කියන velocity එකෙන් යන්නේ. එතකොට අපි දන්නවා ඩෑෂ් කියන එක අපිට ලියා ගන්න නම් ගැමා වාරයක් x ඍණ vt කියලා. ඉතින් අපි මෙතනදී يعني අපි දැන් අපි මුලින්ම ගත්තා x ඩෑෂ් කියන එක බිංදුවයි කියලා. x ඩෑෂ් කියන එක බිංදුවයි නම් ඩෑෂ් කියන එක බිංදුවයි නම් අපිට ඉතුරු වෙන්නේ අපි කතා කරන CT ඩෑෂ් ෆ්‍රේම් එක විතරයි. يعني CT ඩෑෂ් ඇක්සිස් එක විතරයි. එතකොට අපි ගත්තොත් මෙතන x ඩෑෂ් කියන එක බිංදුවයි කියලා අපිට එනවා ගැමා කියන එක කැපිලා ඇවිල්ලා අපිට x ඍණ VT කියන එක එනවා. x කියන x ඍණ VT කියන එකෙන් අපිට ගන්න පුළුවන් x සමානයි VT කියලා. මේකෙදී අපිට t සමානයි x බෙදීම v කියලා ගන්න පුළුවන්. අපි මේක දෙපැත්තම c වලින් වැඩි කරොත් අපිට එනවා c බෙදීම v වාරයක් x k. ඉතින් මේකෙදි අපි බැලුවොත් මේකෙදි අපි කතා කරන
CT axis එක දෙනවා මේකෙදී අපි x axis එක දෙනවා ඊට අමතරව මේකේ slope එකක් ලබා දෙනවා මේ slope එක තමයි c බෙදීම v කියන්නේ මේක දැන් අපි අපි අඳින්න යන්නේ CT space time diagram එකේ සතු මේක අපේ CT x කියලා අපි අඳගෙන තිනවා s frame එක එතකොට මෙතනදී CT dash කියන frame එක තමයි කියන්නේ CT dash සහ x dash තමයි අඳ ගන්න ඕනේ මේකේ slope එකක් එන විදිහ තමයි එන්නේ ඉතින් මේක මම අපේ ආලෝකයේ line එක එතකොට ඒ කියන්නේ light signal එකක් තින්නොත් ඒකේ මේ ඒකේ තියෙන line එක තමයි මේ තියෙන්නේ ඉතින් ඒක අංශක 45 angle එකක් තියෙනවා ඉතින් දැන් අපි ගත්තොත් CT dash කියන එක මේ වගේ අපි ඒක ගමු C වලට වඩා කුඩා වේගකින් යනවා කියලා. එතකොට C වලට වඩා කුඩා වේගකින් යනවා. එන්න මේ හරියෙන් තමයි අපේ CT dash කියන එක එන්නේ. ඊට අමතරව මේක C alpha කියන කෝණයක් ගත්තොත් tan මේකේ අපේ ග්‍රේඩියන්ට් එක කියන්නේ ස්ලෝප් එක එනවා C බෙදීම V විදිහට. ඉතින් මේක tan inverse C බෙදීම V විදිහට තමයි එන්නේ. ඉතින් ඒ වගේමයි මෙතනදී අපි x dash axis එක අඳිනවා. x dash axis එකත් මේ විදිහටම තමයි අඳගන්නේ. ඉතින් මෙතනදී x dash axis එකෙත් දැන් මෙතනදී අපේ CT dash කියන axis එක CT dash කියන axis එක tan inverse C බෙදීම V කියන කෝණයක් හැදුවා මේකට ඒ කියන්නේ x වලට ඉතින් මේක දැන් අපේ x dash කියන එක CT වලට tan inverse C බෙදීම V කෝණයක් හදනවා මේ විදිහ තමයි CT dash x dash axis එක ඇඳගන්නේ අපේ space time diagram එකේ අපි මේකෙදී එක්සැම්පල් එකක් කතා කරමු අපි s dash කියන ෆ්‍රේම් එක ගත්තොත් s dash කියන ෆ්‍රේම් එකේ velocity එක අපි ගත්තොත් 0.6 c කියලා අපිට මේකෙදී ct dash x dash axis එක ඇඳ ගන්න පුළුවන් වෙනවා ඒකේ තියෙන කෝණය ගණනය කරගත්තොත් ඒකට අපිට tan theta කැල්කියුලේට් කරගන්න පුළුවන් ඉතින් අපි tan theta කියන එක දන්නවා c C බෙදීම V slope එකක් තමයි තියෙන්නේ. එතකොට මේ C බෙදීම V calculate කරගන්න පුළුවන් අපිට. C කියන්නේ ආලෝකයේ වේගය. V කියන්නේ space අපේ මෙතනදී S dash කියන frame එකේ velocity එක. එතකොට මෙතන දෙනවා 0.6c. C to C කියපල ගිහිල්ලා අපිට එනවා එක බෙදීම 0.6 කියලා. මේකෙන් අපිට tan theta එනවා. Theta කියන එක අපිට එනවා tan inverse එක බෙදීම 0.6 කියලා. ඉතින් මේකෙන් අපිට theta කෝණය එනවා අංශක 59ක් කියලා. ඒ කියන්නේ මේ CT dash කියන axis එක x කියන axis එකත් එක්ක x කියන coordinate එකත් එක්ක අංශක 59ක කෝණයක් හදනවා. මෙතන CT තියෙනවා, මෙතන x තියෙනවා. අපි ගත්තොත් මෙතනදී CT කියන එක මෙතන ඉඳන් අංශක අනස්තමයක කෝණයක් හදලා තමයි අපේ v සමාන c අවස්ථාව. ඊට අමතර මේ x dash කියන එක ct අක්ෂයට 59ක කෝණයක් හදලා මෙතනදී අපි ඉතුරු කෝණ දෙක ගත්තොත් 47 සහ අන්තර 47 හැදීට තමයි බෙදෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ S dash frame එක නිරූපණය කරන්නේ අපේ space time diagram එකක. ඉතින් මේ දේවල් තමයි space time diagram ගැන දැනගන්න තියෙන දේවල් වෙන්නේ. ඉතින් ඊට අමතරව මේක ගත්තොත් දැන් මෙන්න මේ අපි ගත්ත S dash කියන frame එකේ ඉතින් මේක බැලුවම පේනවා මේක ආනතලා තියෙන කියලා. ඉතින් මේක අපි
බ්‍රිඩ්ස් විදියට තමයි අනේ මෙතනදී මේ විදියට තමයි බ්‍රිඩ්ස් එන්නේ. ඉතින් මේකේ එවාගේ මම ඒ හරියටම බ්‍රිඩ්ස් ටික ඇඳෙන්නේ නැහැ. ඉතින් මේ විදියට තමයි අපේ CT dash X dash කියන ඇක්සිස් දෙක එන්නේ. මේක S- කියන ෆ්‍රේම් එක බැලුවොත් S- කියන ෆ්‍රේම් එකේ ග්‍රිඩ්ස් විදිහට තමයි මේක තියෙන්නේ. දැන් අපි පොසිෂන් කියන්නේ ඉවෙන්ට් එකක් ලකුණු කරනකොට මේ ග්‍රිඩ් එකක් මත තමයි ලකුණු වෙන්නේ.